විශේෂයෙන්ම දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන ගියේ එයාට කවදාකවත් නායකත්වය ලැබෙන්නේ නැහැ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියලා. මම ඔය ඉන්නවා ඒ පක්ෂේ ඉන්නවා මම හිතන්නේ ඔය යං මන්ත්‍රීවරු ඔය හර්ෂන් රාජකරුණ ඒ වගේම ඔය හේෂා විධානගේ ඒගොල්ලෙන් මම අහනවා පුළුවන් නම් සජබ නායකත්වය ඉල්ලගන්න කියලා. එහෙම නැහැ ලංකාවේ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. පුළුවන් නම් අනුර කුමාර සනායකෙන් ඔය ඉන්න ඔය අපේ චතුරංග අබේසිංහට අපි කියනවා පුළුවන් නම් අනුර කුමාර සනායකෙන් ජාතික ජන බලවේගේ නායකත්වය ලබා ගන්න කියලා. අපේ ලංකාව එහෙම එකක් නෙමෙයි නෑ. ඒක නිසා මේ බොරු කතාව ඕනේ නැහැ. අජිත් ප්‍රේමදාස මහත්තයා හිතනවා මේ රාජ්‍ය එයා ජනාධිපති වුණාම හරියයි කියලා. අනුර කුමාර සනායක හිතනවා මේ රාජ්‍ය එයා ජනාධිපති වුණාම හරියයි කියලා. එහෙම වෙන්නේ නැහැ. මේ රාජ්‍ය බිඳ වැටලා තියෙනවා. රාජ්‍ය බිඳ වැටෙන දේ අපි හැමදාම කියනවා වගේ එක පුද්ගලයෙක්ගේ අභිමතයට ක්‍රියා කරන රටක් වෙලා තියෙනවා. දැන් මම දැක්ක ගොඩක් කට්ටිය උසාවියට රනිල් වික්‍රමසිංහ දොස් කිව්වායි කියලා සෑහෙන චෝදනා කරමින් පවතිනවා. මේ ව්‍යවස්ථා හදලා තින්නේ ජනාධිපති අභිමුඛ කළා, ජනාධිපති කේන්ද්‍රීය කළා, අධිකරණයත් ව්‍යවස්ථාදායකත් එයාට යටින් තමයි තියලා තියෙන්නේ. ඒක නිසා අපි හැමදාම අපේ අරගලය වුණේ මේ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී රටකට ගැලපෙන්නේ නැහැ කියන්නේ. අපි ඒකෙන් තමයි අපි හැමදාම සටන වුණේ. ඒ වගේම දැන් හොඳ දැන් මේකේ 1978 මේ ව්‍යවස්ථාව ගේනකොට ආචාර්ය අන්නම් පෙර ආචාර්ය කොළින් ආරසිල්ලා කිව්වා මේකෙන් කවදා හරි දවසක වෙන්නේ අන්තිමට හැමදාම අපි හැමදාම උසාවි යනවා උසාවි ගිහිල්ලා අර්ථ නිරූපණ ගන්න වෙයි උසාවි ගිහිල්ලා යප්පස් විසඳ ගන්න වෙයි දැන් මෙලවන් එක දිගට අර්ථ නිරූපණ ගන්න ආවා මේක ආවේ ව්‍යවස්ථාව ඇතුලෙන් ප්‍රශ්නයක් දැන් ඉන්දියාවේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ ඒක හේතුව තමයි අපි ගිහමු ආණ්ඩුකම් ව්‍යවස්ථාව සංශෝධනයක් ආවා ඒ සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා ගියාට පස්සේ පාර්ලිමේන්තුව සම්මත කළාට පස්සේ ඉන්දියාවේ තියෙනවා අධික නිවර්ෂණ බලය අධික නිවර්ෂණ බලය තියෙනවා නම් මොකද්ද වෙන්නේ අධික නිවර්ෂණ බලය තියෙනවා නම් ඒ ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න නිර්දේශ ක්‍රියාත්මක කළා දිනවද කියලා බලන්න පුළුවන් ලංකාවේ එහෙම නැහැ ඒක නිසා ලංකාවේ ව්‍යවස්ථා හදලා තියෙන ජේ.ආර්. ජයවර්ධන තමන්ට අවශ්‍ය විදිහට බලය පිහිටව ගන්න තමන්ගේ මල්ලි සහ කණ්ඩායමක් අරගෙන ඒක තමයි ප්‍රශ්නේ මොකද හේතුව අධිකරණයත් එයාට යටින් ඉන්නේ ව්‍යවස්ථාදායකත් එයාට යටින් ඉන්නේ එයාට මුකුත් දැන් අපි දැන් අපි කියන අභියෝග කරනවා දැන් ඔය කය ගන්න කට්ටියට ශ්‍රේෂ්ඨ අධිකරණයට රනිල් වික්‍රමසිංහ දොස් කියලා කියන කට්ටියට පුළුවන් රනිල් වික්‍රමසිංහ මොකක් හරි කරන්න කරන්න බෑ ඒක තමයි මේ වැඩේ අපි මේ ගිහිල්ලා බලුවට අධිකරණයේ ස්වාධින අධිකරණ කාටවත් බය නැහැ කියලා කියනවා මම මාව වතුරට බැද්දා දැම්මොත් එතන තමයි බැඳලා මට පීනන්න කියලා පීනන්න බෑනේ මේක හදලා තියෙන්නේ ව්‍යවස්ථාදායකයයි අධිකරණයයි විධායකේ මුද්‍රාව බඩපත් කරන්න හදලා තියෙන්නේ ඒකේ අපි පොඩි වෙනස්කම් ගෙනාවා පොඩි වෙනස්කම් ගෙනාවට මූලිකවම පොඩි වෙනස්කම් ගේන්න මේක විකෘතියක් බඩපත් වෙනවා මොකද මේක සංකල්පයක් වශයෙන්ම තියෙන්නේ අපේ ආණ්ඩුකම් ව්‍යවස්ථා දියුණු රටවල් වල ආණ්ඩුකම් ව්‍යවස්ථා හදන්නේ විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ඒකාධිපතිව බිහිවෙනක වළක්වන්න ව්‍යවස්ථා කරන මූලධර්ම පාවිච්චි කරනවා විධායකයේ සහ ව්‍යවස්ථාදායකතා ප්‍රබල ආයතනය. ඒකේ සාමාන්‍ය ජනතාව ආරක්ෂා කරන්න. හැබැයි මේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ සාමාන්‍ය ජනතාවගෙන් පාලකයා ආරක්ෂා කරන්න. ඒක නිසා මේ ව්‍යවස්ථාව මොන ආකාරයේ? දැන් අනුර කුමාර සනායක උත්සාහ කරනවා එයා ජනාධිපතිතුමා මේ ප්‍රශ්න විසඳනවා කියලා කියන්නේ. අජිත් ප්‍රේමදාස බරිහන් දීලා කෑ ගහනවා එයා ජනාධිපතිතුමා මේ ප්‍රශ්න විසඳනවා කියලා කියන්නේ. අපි ජනාධිපතිතුරු මාරු කළා. මොකද ජේ.ආර්. එක හැදුවේ ලෝකෙදීන හැම ව්‍යවස්ථාවක් බලලා කොහෙන්වත් එයාව හිර කරන්න බැරි විදිහට හදපු ව්‍යවස්ථාවක්.